ඔන්න ඉතින් අද තමයි සුපිරිම සුපිරි මූවි එකක් අරගෙන තමයි. ඉතින් මේ මූවි එකේ නම තමයි ඊෂෝ. 2022 අවුරුද්ද තමයි මේක රිලීස් වුනේ. මේක ඉතින් මලයාලම් මූවි එකක්. මේ කතාව ගැන කිව්වොත් මේකේ පොඩි ගෑනු ළමෙක්ව තමන්ගේ ඉස්කෝලේම ගුරුවරයා අතින් අපරාධයකට ලක් වෙන සිද්ධියක් තමයි තියෙන්නේ. ඉතින් ඒ සිද්ධිය වුණාට පස්සේ මේ ළමයාගේ අම්මයි මේ ළමයායි සිය දින වසා ගන්නවා. ඉතින් ඒ ඉතින් ඉස්සරහට මෙතනින් මොනවා වේද කියන්නේ මෙයාලගේ තාත්තයි වැඩ කරන පිටරටක තාත්තා කියලා මේ අපරාධකාරයා වල්ලා ගනීද, ඒ අපරාධකාරයාට මොනවාගේ දඬුවමක් දෙයිද කියලා බලාගන්න නම් ඔබලන්ට වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්නවා. ඉතින් එහෙනම් මතක ඇතුව channel එක subscribe කරන්න, ලයික් බටන් එකත් ක්ලික් කරලා මතක channel එක subscribe කර තියාගන්න. එහෙනම් අපි කතාවේ වැඩි විස්තර බලන්න ඉස්සරහට ගිහින් වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්නවනේ මේක හැම විස්තරයක්ම දැනගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අරගෙන සින්දුවක් කියලා අපත් එක්ක කතා කරන සිද්ධියක්. ඉතින් මෙහෙම මේගොල්ලෝ සතරෙන් ඉන්නකොට එකපාරටම මේ ශිවානිගේ ලක්ෂණ තත්ත්වය අඩු වෙනවා. ඉස්කෝලේ රැස්වීමක් තියලා ඒ කියන්නේ තනියම ළමයාගේ ඉන්නලා මිස්ලාම මෙයා පාට මොකක් හරි කරදරයක් තියෙද ලකුණු අඩු වෙන හේතුව මොකද්ද, මෙහෙම යන එන ගමන් කවුරු හරි කරදර කරනවාද, ඉස්කෝලේ කවුරු හරි කරදර කරනවාද, ගෙදරින් කවුරු හරි කරදර කරනවාද කියලා. ඉතින් මෙතෙන්දි මේ ළමයා පොඩ්ඩක් බය වෙලා වගේ ඉඳලා තමයි පස්සේ තමයි මෙයා කියන්නේ එහෙම මේ සර් කෙනෙක්ගෙන් මෙහෙම පන්තියේදී කරදරයක් වුණා. ඒ සිද්ධිය මේ මිස්ලාට කියනවා. ඉතින් මෙතෙන්දී ඒ මිස්ලාහන කීසරයක් මෙහෙම වහට වුණාද, එපාර ගෑනු ළමයි කියනකොම තුන් පාරක් මෙහෙම වුණා කියලා. ඉතින් ගෙදරට කිව්වේ නැත්නම් මොකද වුවා මේ ගෑනු ළමයි කියනවා. අම්මා දැනගත්තොත් තාත්තට කියනවා, තාත්තා දුක්කේ කියන හින්දා මම ඒක ගෙදරට කිව්වේ නැහැ කියලා. ඉතින් මෙහෙම මේ විස්තරය කතා කර කර ඉන්නකොට එක මිස් කෙනෙක් මේ ළමයෙන් අහනවා, දුව හොඳට මතක් කරලා කියන්න එලා කවුරු හරි මේ සිද්ධිය දැක්කද කියලා. ඉතින් මේ ගානම මේ අඬන බයෙන් වගේ කියනවා. තව එක්කෙනෙක් මේ සිද්ධිය දැක්කා. ඊට පස්සේ මේ මිස් අහනවා කවුද මේ සිද්ධිය දැක්කේ කියලා. මේ ළමයා මේ කියන ඉස්කෝලේ ඉන්න පියන් රවීන්ද්‍ර අංකල් මේ සිද්ධිය දැක්කා කියලා. එයා විතරයි මේක දැක්කේ කියලා. ඉතින් ඊට පස්සේ අපිට පේන මෙයාගේ ළමයාගේ අම්මයි ඉස්කෝලේ මිස්ලායි පොලිසියනෝයි ප්‍රින්සිපල් ඔක්කොම එක තැනකට කැඳවලා මේ රවීන්ද්‍ර කියන පියන්නත් මෙතෙන්ට ගෙන්නලා අහනවා මේ සිද්ධිය ඇත්තද කියලා දැකපුද. ඒත් මේ රවීන්ද්‍ර කියන එක්කෙනා ඇත්තෙන්ද කියන්නේ දැකපුද. එයා කියනවා මේ ළමයාගේ අම්මයි සර්ගේ අතර අනියම් සම්බන්ධයක් තියෙනවා, ඒක නිසා තමයි මෙහෙම කතා මෙයා කියන්නේ කියලා. මෙයා තමයි මට කිව්වේ මෙහෙම කියන්න කියලා. ඉතින් මෙහෙම කියලා පොඩ්ඩක් මේ ළමයාගේ අම්මා ළමයා මෙතනදී අපහසුතාවයට පත් කරනවා. පොඩ්ඩක් නෙමෙයි ගොඩක්ම. ඉතින් මෙතෙන්දී අම්මයි ළමයි ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. මෙතෙන්දී කවුරුත් කියන දේ විශ්වාස කරන්නේ ඔක්කොම ගන්න අර සර්ගේ පැත්ත. ඉතින් මෙහෙම යනකොට එදාරෑ බොරු නිවුස් එකක් එනවා මේ ළමයාගේ අම්මට, ඒ කියන්නේ ශිවානිගේ අම්මට මේ දකින්න ලැබෙන බොරු නිවුස් එකක් එනවා මෙහෙමත් සර් කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබිලා අහු වෙලා කියලා. ඉතින් එතෙන්දී ඒ අපහසුතාවයට පත් වෙන නිසා මෙයා තීරණය කරන්නේ දරුවයි යයි දෙන්නවත් එක්කම සියදිවි හානි කරගන්න. ඉතින් අපිට එතනින් කට් වෙලා ඊට පස්සේ වෙන්නනෝ මාචරියක මේ ළමයාගේ අම්මගේ මිනි දෙක පෙන්නනෝ. ඉතින් එහෙම වෙලා මෙතනින් පස්සේ කතාව වෙනම පැත්තකට හැරිනෝ. ඉතින් මෙතනින්නම් අපේ කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ හිලේ අච්චා කියන චරිතය. ඉතින් මෙයා මොකක් හරි දැකපු දෙයක් ගැන සාක්ෂියක් දෙන්න උසාවියට ගිහින් තිනෝ. ඒත් එතනදී අපිට හරියටම වෙන්නන්නේ නැහැ මොකද්ද මේ සිද්ධිය, මෙයා මොකක් ගැනද කියන්නේ යන්නේ උසාවියට, මේ ලෝක කෙනෙක් හම්බෙන්නේ නැන්ද මොකද්ද කියලා. ඒත් මෙතනදී මෙයා කියනවා මට මේක හංගන් ඉන්න බෑ. ඒ වෙලාවේ යාමට සල්ලි දුන්නා. ඒ සල්ලි මම ඒ වෙලාවේ ගත්තා. ගත්තේ නැත්තම් මට ජීවිතේ නැති වෙනවා. ඒ සල්ලි ඒ වෙලාවේ ගත්තේ නැත්තම් ඒක නිසා මම ඒ සල්ලි ගත්තා. ඒ වුණත් මට මේක හිතේ තියාගෙන ඉන්න බෑ මම මේක කියනවා කියලා මේ උසාවියේදී. බර මෙතෙන්දී මෙයා කියන උසාවියේ පහුවදා සාක්ෂි දෙන්න රහස් කුටියකට ඇවිල්ලා සාක්ෂි දෙන්න එන්න කියලා. ඒත් යන ගමන් මතකදෝ පරිස්සමින් යන්න කියලාත් මේ ලෝය කියනවා. ඉතින් මේ අතර එතනින් කට්ටලා මෙයා ෆුට් සයිකලින් යනවා පෙන්වනවා. ඒත් යන ගමන් මෙයාගේ පස්සෙන් කාර් එකක් එනවා. ඒ කාර් එක දිගටම මේ පිල්ලියච්චගේ පස්සෙන් එනවා. ඉතින් හේතුවක් හේතුව දැනගන්න වලට වීඩියෝ එකේ අන්තිම වෙනකන් ඉන්නවා. ඒ කාර් එක පිටිපස්සෙන් එනකොට ඒ කාර් එකට පිටිපස්සෙන් තවත් කාපාට ලොරියක් එනවා.
ඉතින් මේ ලොරියත් එනවා කාර් එක පිටිපස්සෙන්ම එකපාරටම මේ කාර් එක කරන්න පාර රස් කරලා ලොරිය ඉස්සරහින් කාර් එක නවත්තන එක. ඒ කියන්නේ ලොරියට යන්න දෙන්න නැතුව පාර රස් කරනවා වගේ. ඒ සිද්ධිය එතනින් කට්ටලා මේ පිල්ල ඇච්ච වැඩ කරන්න ATM එක. ඉතින් එයා ගිහිල්ලා එයාගේ පුටුවේ මේසේ තියෙන තරින් වාඩි වෙලා ඉන්න ගමන් එයාට හදිසියෙම කෝල් එකක් එනවා. මේ එයාගේ අනිත් ෂිෆ්ට් එකට ඉන්න එක්කෙනාට අදරෑ එන්න වෙන්නේ නැහැ කියලා ඩියුටියට රෑ ඩියුටියට රෑ ඩියුටියත් එයාට කරන්න කියලා එයාට කොරෝනා හැදලා කියලා. ඒත් ඒ මනුස්සයා බොරුවට තමයි කෝල් එකක් කරන් කියන්නේ කොරෝනා හැදිලා නෝනටත් කොරෝනා හැදිලා මට එන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් පිල්ල ඇච්ච කියන කමක් නැහැ මං අද රෑ ඩියුටිය කරන්න. ඔයා හෙට උදේ අනිවාර්යෙන් එන්න මට වැදගත් ගමනක් යන්න තියෙනවා කියලා උදේට. ඒ මොල්සයා කියනවා අනිත් එක්කෙනා කියනවා හරි මම අනිවාර්යෙන් එන්න මේ රෑ ඩියුටිය කරලා දෙන්න කියලා මට. මේ නයිට් ඩියුටියට හිටපු මොල්සයා නැවතිච්ච එක නිකම්ම දෙයක් නෙමෙයි. සේවියර් කියලා කෙනෙක් ඉන්නවා. එයා තමයි මෙතන සල්ලි දීලා අරයට බොන්න දීලා මෙයාව නවත්තලා තියෙන රෑ ඩියුටියට යන එක. එතනින් මෙයාගේ ගෝලයා කෝල් එකක් අරන් කියනවා හරි දැන් මෙයාට බොන්න දීලා තියෙන මෙයාට රෑ ඩියුටියට යන්නේ නැහැ කියලා. ඉතින් එදාම රෑ අර පිල්ල ඇච්ච හම්බෙන්න ගිය ලෝයයි මේ සේවිය කියන මනුස්සයයි ඒ මනුස්සයට ගොඩක් සල්ලි දීනවා. ඉතින් ඩ්‍රින්ක් කාඩ් දාන ගමන් කතා කරනවා මේ ලෝය කියලා. මෙයා පිළිගන්නේ මෙයා ලෝ කියන්නේ උසාවියට කියන්න මේ හදන්නේ ඔයගොල්ලෝ කැමති දෙයක් මෙයාට කරන්න කියලා. ඉතින් මේ සේවිය කියන මනුස්සයගෙන කොහොමද මෙයාව මරන්නේ මේ එක ප්ලෑනක් ගහන්න ඕනේ කියලා. පරමිතරින් එක්කෙනෙක් කියනවා මෙයාව මරලා ATM එක ඇතුළටම දාලා ලොරියක් දැම්මලා අපේ ලොරියක් දැම්මලා ATM එක කුඩු කරලා දාන්න කියමු. එතකොට සාක්ෂි ඉතුරු වෙන්නේ නැහැ මෙයාට මොකක්ද උනේ කියලා. ඇක්සිඩන්ට් එකක් විදියට මේක ක්ලෝස් වෙලා යයි කියලා. ඉතින් මෙහෙම ඉනවට මෙයා අනෝ මේ සේවිය කියන මනුස්සයා අනෝ අපේ ලොරියට කීයටද යන්න කියන්නේ කියලා. එපාර මේ ලොරි මෙයා සේවිය ලොරිය ඩ්‍රයිවර්ට කෝල් එකක් කරන් කියනවා ෆෝන් එක ඔන් එකේ තියාගන්න කොයි වෙලෙත් මං කෝල් එකක් දීපු ගමන් ගිහිල්ලා ATM එක කුඩු කරලා දාන්න කියලා. කැලලක්වත් ඉතුරු වෙන්නේ නැති වෙන. ඉතින් මේ ලොරි ඩ්‍රයිවර් කියනවා හරි මම වැඩේ කරන්නම් ගානට. ඉතින් ඒ කොටස එතනින් කට්ටලා මේ පිල්ල ඇච්චා සේවය ගන්න ATM එක ගාවට නාදුන වාහනයක් එනවා. ඉතින් මෙයා මීට කලින් දැකමු නැති වාහනයක් හින්දා මෙයා ළඟට ගිහිල්ලා අහනවා වාහනේ නැවතිලා තියෙන හින්දා. ඉතින් වාහනේ ඇතුළේ ඉන්නවා ඊෂු කියලා කෙනෙක්. එයා කියන්නේ මගේ නම ඊෂු කියලා. ඉතින් මෙයා කියනවා වාහනේ නැවතුනවා මේක හදාගන්න තැනක් නැද්ද කියලා. එපාර පිල්ල ඇච්ච කියනවා තැනක් තියෙනවා පල්ලෙහාට යන්න ඕනේ ඒත් ඒගොල්ලෝ දැන් ගිහිල්ලා නිදි ඇති කියලා. එපාර එයා වාහනේ බහලා පිල්ල ඇච්චත් එක මෙහෙම පොඩ්ඩක් හිතවත් වෙලා වාහනේ හදන වගේ කතා කර කර ඉන්නවා. ඉතින් මේ පිල්ල ඇච්ච නාඳුන මේ මනුස්සයත් එක්ක කතා කර කර ඉන්න අතරේ හදිසියෙම පිල්ල ඇච්චට කෝල් එකක් එනවා. ඒ එන්නේ අර උසාවියේ හිටපු ගෑනු කෙනාගේ. එයා ඒ කියන්නේ කෝල් එක අරන් තින්න පිල්ල ඇච්චෙක් ගෙදෙට්ට ගිහිල්ලා එයා තාම ආවේ නැත්නම් මොකද කියලා බලන්න. ඉතින් මේ කෝල් එක අරන් කියනවා පිල්ල ඇච්චාද ගෙදර ඉන්නේ නැද්ද දූල දෙන්න විතරයි ගෙදර තනියෙන් ඉන්නේ කියලා. ඉතින් පිල්ල ඇච්ච මෙතෙන්ද කියනවා මට එන්න වෙන්නේ අද රෑ ඩියුටියට හිටපු කෙනාට මේ කොරෝනා හැදිලා. එයා අද රෑ ඩියුටියට එන්නේ නැහැ මං හෙට උදේම මන්ට එනවා කියලා. ඒත් මේ ගෑනු කෙනා කියනවා ඔතන ඉන්න එක මේ අවදාන ඊට ඔයා සාක්ෂි දෙන්න යන හින්දා ඒක හින්දා පරිස්සමෙන් ඔතන ඉන්න කියලා අනිවාර්යෙන් උදේට එන්න කියලා. මෙයා දූල දෙන්නත් එක්ක කතා කරලා දූල දෙන්නට ෆෝන් එක දීලා මෙයා එතනින් ෆෝන් එක කට් කරනවා. ඒ අතරේ මේ පිල්ල ඇච්චයි අර ඒෂෝ කියන ඒ කියන්නේ අමුතු මනුස්සයයි කතා කර කර ඉන්න අතරේ ආයෙත් අර ගෑනු කෙනාට ජෝසප් සර් කියලා කෙනෙක්ගෙන් ඒ කියන්නේ එයාගේ බොස්ගෙන් කෝල් එකක් එනවා. පිල්ල ඇච්චා ගෙදරට පොඩ්ඩක් රෑට ගිහින් බලන්න මේ දුර දෙන්න විතරයි ගෙදර ඉන්නේ ගින්දා මේ අනිවාර්යෙන් පිල්ල ඇච්චා ගෙදරට ගිහිල්ලා බලන්න කියලා මොකක් හරි ප්‍රශ්නයක් වේද දන්නේ කියලා මෙයාගේ බොස් කෝල් කළගෙන. ඉතින් ඒ කෝල් එකත් එක්කම කෝල් එක කට් කළා මේ ගෑනු කෙනා යනවා පිල්ල ඇච්චා ගෙදරට. ඒ යන ගමන් මේ ගෑනු කෙනා දකිනවා එතන බයිසිකලයකින් දෙන්නේ කොල්ල දෙන්නේ නවත්තන් ඉන්නවා පිල්ල ඇච්චා ගේ ඉස්සරහම. ඉතින් මේ ගෑනු කෙනා අහන මොකද කියලා ඒ කියන්නේ කමේ කවුරුවත් නෙමෙයි හින්දා අර මේගොල්ලෝ කියනවා මේ අලුත් ගියක් වුණා මේ ඇඟේ හොයාගන්න බෑ ඒක හින්දා මෙතන නැවතිලා හිටිය කියලා. ඒත් මේ ගෑනු කෙනා කියනවා මෙතන ඉන්න එපා ඕගොල්ලෝ දැන් ඔතනින් යන්න කියලා. මේ පිරිමි ළමයි දෙන්නවත් එතනින් එලවලා මේ ගෑනු කෙනා යනවා පිල්ල ඇච්චේ ගේ ඇතුළට දුරුත් එක්ක. ඉතින් ගිහිලා දොර වහගෙන ඉන්නෝ මේ මෙයාලගේ ආරක්ෂාවට. ඒ අතරේ මේ ගෑනු කෙනා ආයිත් පිල්ල ඇච්චට කෝල් එකක් දාලා අහනවා ඔයත් එක්ක කවුද ඉන්නේ මේ කවුරුත් ඉන්නවද කියලා. පර මෙයා කියනවා වාහනයක් කරලා කෙනෙක් ඉන්නවා මේ එයා විතරයි ඉන්නේ එයා හොඳ අහිංසක මනුස්සයෙක් කියලා. ඒත් මේ ගෑනු කෙනා කියන විශ්වාස කරන්න එපා කවුරුවත්
ඩුවන්න මට යාට හොරාට එයාගේ ෆොටෝ එකක් ගහලා එවන්න කියලා. ඉතින් බිල් ඇච්ච කරන්නේ අර මනුස්සයාට හොරා ඉෂුව ගෙන කෙනාට හොරා එයාගේ ෆොටෝ එකක් ගහලා මේ ගෑනු කෙනාට යවනු. ඉතින් මේ ගෑනු කෙනාගේ ෆොටෝ එක ආප්ලෝමන් කරන්න යාර ජෝසප් සර්ට මේ ෆොටෝ එක ෆෝවර්ඩ් කරන්න මේ කවුද කියලා හොයලා බලන්න කියලා. ඉතින් ඒ සීන් එක එතනින් කට් වෙලා මේ ඉෂුව කියන මනුස්සයා දකින්න පිල්ලච්චට ඒ කියන්නේ පිරිමි ළමයෙක් කියලා කරදර කරන්න හදනවා. ඒ පිරිමි ළමයෙකු ගෑනු ළමයෙකු ඒ කරදර කරන්නේ මොකටවත් නෙමෙයි ATM එක ඇතුළට යනකොට කැමරක වෙන්නේ නැති හින්දා මේ පිල්ලච්චා අර ගෑනු ළමයාගේ ෆොටෝ එකක් අරගෙන ඉතින් ඒ ෆොටෝ එක ගත්ත කියලා මේ පිරිමි ළමයා මෙයාට ගෑ ගහලා ෆෝන් එක අරන් ෆොටෝ එක ඩිලීට් කරන්න හදනවා. ඒත් එක්කම ඉෂු ඇවිල්ලා ඒක බේරලා පිල්ලච්චට ගහන්න හදන එක නවත්තලා ඒ කොල්ලට පොඩ්ඩක් ගහලා එතනින් එලවලා දානවා. ඉතින් ඒත් එලවනවත් එක්කම එයාල ගියාට පස්සේ මෙයා දකින්න පිල්ලච්චගේ අත අර ඔල්ලගේ වොච් එකේ පැටලලා තුවා වෙලා තියෙනවා. ඉතින් මෙයා කරන්නේ එතන පල්ලෙහා තියෙන ගංගාවට එක්කන් ගිහිල්ලා රෙදි කැල්ලත් තෙම්මලා පිල්ලච්චගේ අතට මේ සත හොදලා බෙහෙත් දාන එක. ඉතින් මෙතන වාඩිලා ඉන්න ගාව මේ ඉෂුව කියන මොහොස්සේ කියන වාගේ හිතේ මොනවාරි හංගන් ඉන්නව නේද මට ඒක කියන්න කියලා. ඒ කියන්නේ හරියට එයා මොකක් දෙයක් මෙයා ගැන දන්නවා වගේ මෙයා හිත කරන්න තියෙන යන්න තියෙන තැන දන්නවා වගේ එයා කියන එයාට කියන්න කියලා. ඉතින් එතෙන්දී පිල්ලච්ච එයා විශ්වාස කළා. එයා දැකපු දේ කියන්නේ හෙට උසාවියට සාක්ෂි දෙන්න යන තියෙන දේ මෙයාට කියනවා. ඉතින් එතෙන්දී වෙලා තියෙන පිල්ලච්ච යනව ගෙදරකට අර සේවිය කියන මොනසයක් ගෙදරට. ඉතින් මෙයා ගෙදරට යනකොට දකින පොඩි කෑම ළමෙන් ගිය ඇතුලේ දොර වහලා හිට කරන් ඉන්න මේ සේවිය කියන මොනසයා. ඉතින් ඒවසේ මෙතන වාදිලා සිගරට් එකක් දීගෙන ඉන්නවා. ඉතින් එතනින් අපිට දැක්කම වෙන මොකක් හරි කරදරයක් කරලා වගේ ඒ ගෑනු ළමයාට. ඉතින් ඒ ගෑනු ළමයා බේරගන්න කවුරුවත් එන්නේ නැහැ. මේ පිල්ලච්චා ජනේලෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මේ ජනේලෙන් බලාගෙන ඉන්නකොට ඒ ගෑනු ළමයා දකින්න පිල්ලච්චා මේ ජනේලෙන් බලාගෙන ඉන්නවා. ඒ ගෑනු ළමයා කෑ ගහගෙනවා අනේ මාමේ මාව බේරගන්න කියලා. ඒ දැකපු ගමන් පිල්ලච්චා කරන්නේ දුවන එක. බයිසිකල් තරම් මෙයා යනකොට ඒ ගෙදර අර සීලී කියන මනුස්සයා දකින්න පිල්ලච්චා මේ සිද්ධිය දැක්ක කියලා. ඒත් එක්කම පිල්ලච්චා මෙතනින් ගිහිල්ලා ඉවරයි. ඉතින් මෙතනින් තේරුම අපිට පිල්ලච්ච උසාවියට ගිහිල්ලා අර ලෝය ගාව කියලා තියෙන මේ ගැන සාක්ෂි දෙන්න තමයි කියලා. ඉතින් පිල්ලච්ච මෙතෙන්දි ඊෂුට කියනවා මට දැන් නිදා ගන්න බෑ අර ගෑනු ළමයා මේ ඒ සිද්ධියෙන් පස්සේ ගහක එල්ලීලා මෙල්ලා සියදිවි හානි කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මටත් ඉන්න දුවල දෙන්නේ මට සල්ලි අරන් මේක යට ගන්න බෑ මං ඒකෙන් උසාවියේදී මේ හැමදේම කියනවා කියලා ඊෂුට මේවා කියනවා. ඉතින් මෙතන මෙහෙම ඉන්නකොට එකපාරට එතනට ලොරියක් එනවා. ඒ ලොරිය ගාවට මේ පිල්ලයාද දුවල ගිහිල්ලා ඒගොල්ල කොහෙටද යන්නේ කියලා අහනවා. ඉතින් ඒගොල්ල පල්ලෙහා පැත්තට යන හින්දා මෙයා ඊෂුට කියනවා ඔයාට ලොරිය හදාගෙන තැනට මේ ලොරියට නැගලා යන්න පුළුවන් මේක නැගලා යන්න කියලා. ඉතින් මෙතන ඊෂු මෙයා බදාගෙන එතනින් ලොරිය නැගලා යනවා. ඉතින් මේ ඊෂු කියන අමුතු මනුස්සයා මේ ලොරිය නැගලා ගියාට පස්සේ පිල්ලච්ච කරන්නේ ගිහිල්ලා ATM එක ඇතුළෙන් පැදුරක් කියලාගෙන එයා නිදා ගන්න හදනවා. ඉතින් ඒ නිදාගෙන ඉන්නකොට වැඩි වෙලා නිදාගෙන එකපාරට මෙයා බය වෙලා හැරෙනවා. ඒ මොකටවත් නෙමෙයි ඒෂු කියන මනුස්සයා ඇවිල්ලා මෙයාගේ ඔලුව ගාවටම වෙලා වාඩිලා ඉන්න දකින්න මෙයා. ඉතින් එයා ඒකට බය වෙලා එකපාරටම නැගිටිනවා. ඉතින් මෙතනදි මේ ඒෂු කියන මනුස්සයා කියනවා ඒ ලොරි යන්න බෑ ඒක යන්න ගෙනිය ලොරියක් මට ඉරේ යන්න වෙනවා කියලා එකපාර මේ දෙන්න කතා කරනකම පොලිස් ජීප්පේගෙනවා. ඉතින් මේ පිල්ලච්ච පොලිස් ජීප් එක පස්සේ දුවගෙන යනකොට පිල්ලච්චගේ ෆෝන් එකට අර උසාවියේ ගෑනු කෙනාගෙන් කෝල් එකක් එනවා. ඉතින් ඒ වෙලාවේ මේ පිල්ලච්ච වාහනේ ඇතුළේ නැති හින්දා මේ ඉෂු කියන මොන්ස්ටර් කරන්නේ අර කෝල් එක කට් කරලා දාන එක. ඉතින් කට් කරාම මෙයා මේ ගෑනු කෙනා වොයිස් මැසේජ් එකක් එවනවා. ඔය ඉන්න මොන්ස්ටර් හොඳ එක්කෙනෙක් නෙමෙයි යා මිනි මැරුමකට ඉරේ ගිහින් ආවිලා ඉන්න එක්කෙනෙක්. ඒක නිසා මේ ඔතනින් ඈත්ලා ඉන්න කියලා එයාගේ. ඒත් මේ වොයිස් මැසේජ් එක මෙයා කියවලා මේ ඉෂු කරන්න වොයිස් මැසේජ් එක ඩිලීට් කරලා දාන එක පිල්ලච්චට පේන්න තියෙනවා. ඉතින් මේක එතනින් කට් වෙලා ආයෙත් පිල්ලච්චට අර ගෑනු කෙනා උසාවියට කෝල් එකක් ගන්නවා එයා ගෙදර ඉඳන්. ඉතින් පිල්ලච්ච එතන හනික ATM එක දුන්න දුවගෙන ගිහිල්ලා එළිය වහින හින්දා වීඩියෝ කෝල් එක ආන්සර් කරනවා. ඉතින් එතනදී ගෑනු කෙනා කියනවා ඔයි මනුස්සයා හොඳ එක්කෙනෙක් නෙමෙයි මිනි මැරුමකට හිරේ ඉඳලා ආපු කෙනෙක් ඒක හින්දා පොත්වාගෙන් පරිස්සම් වෙලා ඉන්න කියනකොට මේ ෆෝන් එකේ පිල්ලච්ච එක ෆෝන් එකේ බැටරි වැහලා ෆෝන් එක ඕෆ් වෙනවා. ඉතින් ඒත් එක්කම මුළු ඒ ATM එක තියෙන මුළු පළාතේම ලයිට් යනවා. ඉතින් ඒ ලයිට් යනවත් එක්කම පිල්ලච්ච දකින්න මේ ඉෂු කියන මොන්ස්ටර් අත තියාගෙන ATM එකේ දොර ගාවට ඉන්නවා. ඉතින් මෙයා කරන්න පිල්ලච්ච ගාවට ඇවිල්ලා
රේන්සුවක් කියලා පිල්ලෑත්තගේ සිහිය නැති ගන්න එක. ඉතින් මෙතනදී හයියෙන් එතන පොරපතන හින්දා පිල්ලෑත්තට සිහිය නැති වෙන කොහොමද රේන්සුව තියලා. එපාර මේ ඉෂු කියන මොස්සේ කරන්නේ යාගේ වහනේ නැගලා බෙහෙත් පිටුවක් අත්තිම ඒ ටික බීලා එතනින් වහනේ අරන් යන එක. ඉතින් ඒක කඩනවත් එක්ක මෙතන ඊට පස්සේ මේ ලොරියේ අර කහපාට ලොරියේ ඩ්‍රයිවර්ට අර සේවිය කියන මොස්සේ කෝල් කරලා කියනවා දැන් වෙලාව හරි ගිහිල්ලා ATM එක උඩුගල විනාශ කරලා දාන්න කියලා. ඊට පස්සේ මේ ලොරියේ ඩ්‍රයිවර් කරන්නේ ඊට පස්සේ ගිහිල්ලා මේ ATM එක කුඩු වෙන්නම මේ ලොරියෙන් හප්පල කුඩු කරලා දාන එක. ඉතින් ඊට පස්සේ එතනින් කට්ටලා අපිට පෙන්නනෝ නිවුස් වල මේ ATM එක මේ කඩපු සිද්ධිය ගැන නිවුස් යනවා. ඉතින් ඒත් එක්කම අපිට මේ ඉෂුව කියන මොනෝසයක් පෙන්නනෝ. ඒ අතර අපි හිතන්නේ නැති කෙනෙකුත් මෙතන ඉන්නවා. ඒ තමයි අර පිල්ලියච්ච කියන කෙනා. මේ ඉෂු කියන කෙනා මෙතෙන්ට අරන් ඇවිල්ලා ඒ කියන්නේ මෙයා හදලා තියෙන යව මරණ නෙමෙයි යව බේරගෙන එන්න. ඉතින් මෙතෙන්ද පිල්ලියච්ච අහනවා මහත්තයා පොලිසිය නේද කියලා. ඒ පාර පිල්ලිය මේ ඉෂු කියන මොනෝසය කියනවා නෑ මම පොලිසිය නෙමෙයි. මටත් ඔයාට වගේම පලස්සන පවුලක් හිටියා දුවෙක් හිටියා. ඉතින් මෙයා පෙන්නනවා මේ දුවගේ ෆොටෝ ඒකත් අර සින්දු කියන අම්මත් එක්ක. ඉතින් පෙන්නලා මෙයා අර මේ කතාව කියනෝ අරට ඉඳන් ඒ ස්ත්‍රී දැනගෙන නෙමෙයි ඇවිල්ලා තින්නේ එහෙම අම්මයි මෙයාගේ බින්දයි දුවයි නැති වෙලා කියලා. ඉතින් මෙයා කෙලින්ම එයාපෝර්ට් එකෙන් ආපු ගමන් එක්ක යන්නේ මචරියට. ඉතින් මචරියට ගිහිල්ලා මෙයා මෙයාගේ බය මේ බින්දගේ දුවගේ බින්දක දැක්කම මෙයා අඬනවා එතන කෑ ගහලා අඬනවා. ඉතින් ශිවා තාම දන්නේ නැහැ මෙයාලගේ මේ විදිහටයි ළමයට ඇත්තටම මොකක්ද උනේ කියලා. ඉතින් මෙයා මෙහෙම දුක් වෙයි ගෙදරට ලාඳා ඉන්නකොට මෙයාගේ නෑ කෙනෙක් කෙනෝ ගෙදරට එයා එන්නේ. ඒ කියන්නේ මේක විස්තරේ කියන්න මෙයාගේ බිරිඳටයි ළමයට ඇත්තටම මොකක්ද උනේ මොකද්ද සිද්ධු වුනේ කියලා විස්තරේ මෙයා ඇත්තම විදියට ඇත්තම වෙච්ච සිද්ධිය මෙයාට කියනවා. ඉතින් මෙතනින් පස්සේ මෙයා පිළියත්තට කියනවා අර ඉස්කෝලේ හිටපු පියන්ව මරපු විදිය මෙයාව මම මැරුවා මෙයා තමයි මගේ දුවගේ සිද්ධිය දැනගෙන මෙයා කිව්වේ නැත්තේ. ඉතින් මෙයා පිල්ලෑත්තට කියන මෙයාව මරපු විදිය මෙයා එයාව මරලා තින්නේ. මෙයා බයිසිකලෙන් පුටුසයිකලෙන් එන ගමන් ඉන්නකොට බෙල්ලට කඹයක් දාලා ගහ කෙල්ලලා තමයි මේ පියන්ව මරලා තින්නේ. ඉතින් ගොඩක් වාදයක් දීලා තමයි එයාට මරන්නේ වේදනාවක් දීලා. ඉතින් ඊට පස්සේ මෙයා කියනවා මේ මෙච්චර දෙයක් කළා මම මගේ දුව විනාශ කරපු කෙනාට මුකුත් නොකර ඉඳීද කියලා මෙයා පිල්ලෑත්තට කියනවා. යාව මරපු විදියත් අර සර්ව ඒ කියන්නේ ඉස්කෝලේ අර ගෑනුලා මෙයා විනාශ කරපු සර්ව මරපු විදියත් මෙයා කියනවා. ඉතින් මෙයා සර්ව මරලා තියෙන්නේ උලක් ඉඳලා ඒ උලට උඩින් කඹයක්. ඉතින් මෙයා කියනවා එයා මරපු විදිය සර්ව මරපු විදිය මෙයා උලක් ඉඳලා ඒ උලට උඩින් සර්ව ගැට ගහලා කඹයක් ගැට ගහලා ඒ කඹේ පිච්චෙනකොට සර්ව එකට වැටලා මැරෙන විදිහ තමයි මෙයා ඒ උල හදලා තියෙන්නේ උගුලක් වගේ. ඉතින් කොහොම හරි මෙයා එක ගහලා ඒ සර්වත් මරලා දාලා එතන යනවා. ඉතින් ඒ වැරද්දට තමයි මෙයා හිරේ ගිහිල්ලා අවුරුදු ගානක් හිරේ ඉඳලා තමයි ඇවිල්ලා හිරේ ඉන්න ගමනුත් මේ වගේ සිද්ධි ගැන පත්තරෙන් හොයලා. ඉතින් මේ දෙන්න ආයෙත් එතන කතා කරගෙන යනකොට පිල්ලියත් අහනවා මම කොහොමද මේ ATM එක ඇතුළේ ඉන්න තුව මෙතෙන්ට ආවේ කියලා. ඉතින් මෙයා කියනවා ඔයාව මරන්න කොන්ත්‍රාත් එක දීපු එක්කෙනාව මම ගහලා එයාව මගේ වාහනේ ඇතුළේ දාගෙන එයාව ATM එක ඇතුළෙන් තියලා මාව සීනදි කළා ඔයාවයි මේ එක ඇතුළට දාන් ගාවේ කියලා. ඊට පස්සේ පහුවෙන දා මෙයා කරන්නේ ගිහිල්ලා උසාවියට පිල්ලියත් පරිස්සම එක්කන් ගිහිල්ලා එයාගේ අර ලොව ගාවට බාර දීලා එයාගෙන් සමුවරගෙන එන එක තමයි පෙන්නන්නේ. ඉතින් ඊට පස්සේ අන්තිමේදී මේක පෙන්නනවා අපේ පිල්ලියත් බයිසිකලෙන් එනකොට අර පිටිපස්සෙන් ඇවිල්ලා වහනකින් ඇවිල්ලා ලොරිය කවර් කරලා බේරගන්නත් මෙයා කියලා. ඉතින් මෙයා තමයි ඇවිල්ලා පාරේ මෙයාගේ පිටිපස්සෙන් ඇවිල්ලා පිල්ලියත්ගේ පිටිපස්සෙන් ඇවිල්ලා ලොරිය කවර් කරලා ලොරිය ඒ වෙලාවේ ඇවිල්ලා තියෙන පිල්ලියත් යටගල්ලා මරලා දාන ලොරියට. ඉතින් මේක පෙන්නනෝ එයා තමයි බේරන්න එන්නේ කියලා. ඉතින් මෙතනින් පස්සේ අපේ කතාවේ අවසානයට පෙන්නන්නේ පිල්ලියත් ගිහිල්ලා උසාවියේ නඩුකාරයා ගාවට ගිහිල්ලා රහස් කුටියට ගිහිල්ලා මෙයා දැකපු හැමදේම නඩුකාරයාට කියලා අර මනුස්සයාට දඬුවම් ලබා දෙන එක. ඉතින් මෙතනින් ෆිල්ම් එක අවසාන වෙනවා. චිත්‍රපටිය ගොඩක් හොඳයි. එහෙනම් චිත්‍රපටිය ගැන කමෙන්ට් එකක් පල්ලෙහෙන් දාන් යන්න. අඩුපාඩු මොනවද තියෙන එකක් දාන්න. තාම වැඩි දවසක් වෙන්නේ. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකෙන් හම්බෙමු.